අම්පරසම් හිමාංශ ඔබවහන්සේ දැන් මෙතනදී අර මම වේගය කියන වචනය පැහැදිලිව ඔබවහන්සේ එතන පාවිච්චි කරන්න දුන්නේම නැහැ. ඒක ඔබවහන්සේ පැහැදිලිව කිව්වේ ඒක සතියේ සිහිය තුළ තියෙන වීරයක් විදියට දැක්වුවා. ඊගාට මම ඒ අතරම ඔබවහන්සේ ධර්මදේශනාවලදී දැකලා තියෙනවා යම් මොහොතක යම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඥාන දර්ශන පහළ වුණාට පස්සේ මේ මුළු විශ්වයම ඒ ඥාන දර්ශන තුලින් සුණු විසුණු වෙලා කියන වේගයක් වශයෙන් දකින්න පුළුවන් කියන ඔබ වහන්සේ ඒ නිසාද මට මෙතන මේ එතන වේගය කියන වචනේ එතන පාවිච්චි කරන්න නැතුව වීරයක් කියන අදහස ගත්තේ අපි හඳුනන නෑ මහත්ත දැන් මෙතනදී ධර්ම මාර්ගයේ ගමන් කරලා අපි ඥාන දර්ශන සකස් කරගන්න තැනට එද්දී අනිවාර්යෙන්ම යා ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරගන්නේ තේරෙනවද සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතය තුළින් නියමාකාරයෙන් පුහුණු කරපු කෙනෙක් තේරෙනවද එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකපු කෙනෙක් තේරෙනවද එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න මොහතකට පෙර ආතු එයා දකින්න එක්තරා දෙයක් තමයි සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය තේරෙනවද දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලත් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකීම තුලත් අපි තුල වැඩෙන්නා වූ ධර්මයට අදාළ ධර්මයට පක්ෂ වෙන්නා වූ ධර්මතාවය තමයි සප්තබොජ්ජංග කියන්නේ තේරෙනවද අපි ධර්ම මානසිකාරයක ජීවත් වෙන මොහොතක් පාසා සප්තබොජ්ජංග ධර්මයන් අපි තුල වැඩෙනවා තේරෙනවද ඒතකොට දැන් මේ ධර්ම ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන් අවබෝධය කර කරා යන කෙනා මහත්වෝ අවසාන මොහොතේ යා තමා තුල වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයේ genuත් අනිත්‍යභාවය දකින්න වෙනවා තේරෙනවද ඒතකොට මේ සප්තබොජ්ජංග වැඩෙන්නේ පංච උපාදානස්කන්ධය හැටියට මේ රූපය ඇසුරු කරගෙන වැඩෙන්නා වූ පංච උපාදානස්කන්ධයක් හැටියට තමයි සප්තබොජ්ජංග ධර්මය වැඩි ඒතකොට නිවන් අවබෝධය කරා යන කෙනා ඥාන දර්ශනය දකින්න කෙනා නිරේතුරුව මහත්ව මේ සප්තබොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න දක්ෂ කෙනෙක් තේරෙනවද එතකොට සප්තබොජ්ජංගයන්ගේ මුල්ම බොජ්ජංග ධර්මයේ තමයි සති සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගයේ නිසා යාතුර නිරේතුරුවම ධර්ම විජය බොජ්ජංගය ධර්මයට අදාළ මානසිකාරයෙන් සකස් වෙනවා. තේරෙනවද ධර්මයන් කියන්නේ මොකද සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළ ධර්මතාවයන් යාතුර මතක් වෙනවා. ඒ සකස් වීම තුළ ඊළඟට යාතුර සකස් වෙන්නේ මොකද්ද? වීර්යය. තේරෙනවද? එතකොට දැන් මේ වීර්යය කියන කාරණේ මාත්‍ය මෙතනදී මේ සප්ත බොජ්ජංග තුල සකස් වෙන්නා වූ සම්මා වීරිය තේරෙනවද මිච්ඡා වීරිය තේරෙන දැන් සමාජයේ ඕනෑ තරම් මිච්ඡා වීරිය තියෙනවා නේද සමහරු සිල්පද බිඳින්නේ මහත්වෝ තරඟෙට තේරෙනවද එතන තියෙන්නේ මොකද්ද මිච්ඡා වීරිය තේරෙනවද සමහරු ලෝභ ద్వේෂ මෝහයන් වඩන්නේ තරඟෙට එතන මොකද්ද තියෙන්නේ මිච්ඡා වීරිය තේරෙනවද සමහර සමාජයේ ජීවත් වෙනකොට අපිට පේනවා ද්වේෂය කියන කාරණය පරිගැනීම කියන කාරණය නැත්නම් ලෝභසිත කියන කාරණය ඒගොල්ලෝ පුහුණු කරනවා තේරෙනවද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කරනවා මේවා ජීවිතෙන් අයින් කරන්න කියලා නමුත් සමාජයේ සමහරු ඒවා පුහුණු කරනවා ඒතකොට මේ පුහුණු කරන වීරියක් අවශ්‍යයි ඒ වීරියට මොකද කියන්නේ මිච්ඡා වීරිය තේරෙනවද මිච්ඡා වීරිය ඒ මිච්ඡා වීරිය තුල වැඩෙන්නේ මොකද්ද පංච නීවරණ තේරෙනවද නමුත් ඒකටත් වීරය කියන වචනේ පාවිච්චි කරනවා. තේනද? දැන් නිගන්තනාත පුත්‍රලා තුල වීරය තිබ්බේ නැද්ද? වීරය නැත්තම් ඒගොල්ලන්ට මුළු දවස පුරාවට නිර්වස්ත්‍රව අර අවකාශ එකේ ඉන්න පුළුවන්ද? මුළු දවස පුරාවටම වතුරේ ගිලිලා ඉන්න පුළුවන්ද? නැහැ. වීරය ඒගොල්ලන් තුල තිබ්බා. නේද? සමහර නිගන්ත පිරිස් සිටියා ඒගොල්ලෝ ආහාරයක් දන්නේ නැහැ. තේනද? එක දවසට බත් ඇටයයි ගන්න, එක දවසට කඩල ඇටයයි ගන්න. ඒරෙනම් මෙහෙම ජීවත් වෙන වීරයක් අවශ්‍ය නැද්ද? නමුත් මාත්‍ර මේ සෑම වීරයක්ම මිච්ඡා වීරිය ගණයට සකස් වෙයි. තේන්නේ? ඒතකොට සප්තබොච්ඡංග තුලින් අපි තුල සකස් කරලා දෙන සම්මා වීරය. තේන්නේ? සම්මා වීරය කියන්නේ ධර්ම මාර්ගයේ අවබෝධාත්මක தත්ත්වයේ උදෙසා ඇති කර ගන්නා වූ වීරය. තේන්නේ? ඒතකොට මේ වීරයෙන් මහත්වෝ නිරේතුරුවම කාරණා දෙකකින් පෝෂණය වෙලායි තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ධර්ම මාර්ගයේ තුල තමන් තුල වීරය සකස් වෙනවා නම් තමන් නිරතුරුව දකින්න ඕනේ මේ සකස් වෙන වීරය මේ අදාළ කාරණා දෙකෙන් පෝෂණය වෙලාද තියෙන්නේ කියලා. තේරෙනවද? මොකද කාරණා දෙක? ධම්මවිජය බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ. තේරෙනවද? ධර්මයේ මානසිකාරයත් තුලින් සතිය තුලින් මේ වීරය පෝෂණය වෙලාද කියලායි බලන්න ඕනේ. තේරෙනවද? මොකද වර්තමාන සමාජයේ පිං කරන පිංතුල්ලා අප්‍රමාණ ඉන්නවා. නමුත් ඒ පිංතුල්ලා තුල අප්‍රමාණ වීරයක් තියෙනවා. තේරෙනවද? අප්‍රමාණ වීරයක් තියෙනවා පිණු දෙසා. තේන
උදේ 6ට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ කිරිපිටු දානේ පූජා කරනවා. ආයිමත් දවල් 11ට පොළොන්නරුවට ගිහිල්ලා මේ 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 සෝමාවතී චෛත්‍ය රාජයන් ළඟ දවල්ට පින්ඩපාතේ පූජා කරනවා. ආයිමත් හවස 6ට ඇවිල්ලා කිරිවෙහෙර වහන්සේ ළඟ එතන බෝධි පූජා තියෙනවා. ඒක මාත් එක දවසක් තුල මේ ගමන් තුනේ යන කොච්චර වීරයක් තියෙනවද නේද? නමුත් මහත්වේ වීරය තුල ධම්මවිජේ බොජ්ජංගේ සති බොජ්ජංගේ තියෙනවද? නැහැ. තේරෙනවද? සති බොජ්ජංගේ නැහැ. තේරෙනවද? එනසමුත් වීරය තියෙනවා. තේරෙනවද? වීරය තියෙනවා. නමුත් ඒ වීරය තුල මහත්වේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මේ කාමයන්ගේ තියෙනා වූ නිසරුභාවය දකින මේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින සතිය සහ ධම්මවිජේ බොජ්ජංගේ ගැළවිලා නැහැ. उदय हाइट यानवा जयश्री महाबोधिनाट दवाल्य कुलहाट यानवा सोमावती सह समुन लगट हवस हाइट किट वहां से वेदलाट को मिच्छा वीर बहुट पत्ते इतोटे मिच्छा वीर सकसुने कुमक निषाद धम्म विजय धर्मानुकूल हितान्न साल सत्य सीए पीटे ඔන්න ඔය වීරියට තමයි වේගය කියලා කියන්නේ උත්තර දිමහත්ය. තේන්න. ඔය වේගය සමාධිය තුල තියෙනවා. ඔය වේගය සමාධිය තුල තියෙනවා. දැන් රියදුරු මහත්යෙක් ගත්තොත් තෘෂ්ණාව නිසා එයා වේගෙන් යනවා. තේන්න. ඒකත් වීරයක් තමයි. එයා අරමුණ උදෙසා වීරයෙන් හබා යනවා. නමුත් ඒ වීරය මහත්ව මිච්ඡා වීරයක්. තේන්නද? නමුත් මේ සප්තපොච්චංගයන් වැඩෙන හිත තුල තේන්නද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල තේරෙනවා. එයා සකස් කරගන්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දැක්ම තුල සතියෙන් සිහියෙන් පෝෂණය වෙලා මේ ධර්මවිජය බොජ්ජංගෙන් පෝෂණය වෙලා සකස් වෙන වීරය තුල මහත්වේ. තේරෙනවද? අර කියන්නා වූ සියලුම ධර්මතාවයන් දෙක පරිපූර්ණවයි මේ වීරය සකස් වෙන්නේ. ඒ වීරය සකස් වෙන කෙනා තුල ප්‍රීතිය පස්සද්ධිය තියෙනවා. තේරෙනවා? ඒ ප්‍රීතිය පස්සද්ධිය තියෙන නිසාම සමාධිය උපේක්ඛාව සකස් වෙනවා. තේන්න. දැන් මෙන්න මේ සියලුම දේවල් සකස් වුණාට පස්සේ තමයි මහත්වේ සප්ත බොජ්ජංග ධර්මයන් සකස් වුණ හිතක් තුනයි සප්ත බොජ්ජංගේ ධර්මයන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ. ඒක හොඳට තේරුම් ගන්න. සප්ත බොජ්ජංගයන් සකස් වෙන හිතක් තුල නෙවෙයි අපි සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. ඒක සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිද්දි මහත්වේ අන්න අපි මොකද්ද දකින්නේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. इतने पांच उपादान स्कंदे अनित्य भावे दकिनवा के अपी एतने दी सतिये तुल इंदिमें सतिये अनित्य भावे दकिन धम्म विजय बोज्जांगे तुल इंदिमें धम्म विजय बोज्जांगे अनित्य भावे दकिन वीर्य तुल हिंदिमें वीर्य अनित्य भावे दकिन प्रीतिये पश्चाद्ये समाधिये उपेक्खाव तुल हिंदिमें मेवाये अनित्य भावे ज्ञान दर्शन मे रूपे अनित्य भावे विज्ञाने अनित्य भावे दकिन इतोर महत्व ए रूपे अनित्य भावे विज्ञाने अनित्य भावे तुलया दकिन वेग पमनात्मय එතකොට ඒ වේගය දකින්නේ කුමක් නිසාද? ඒ වේගය කියන්නේ මහත්වෝ මේ මුළු ධර්ම මාර්ගයේම හරයට හැටියට තමයි ඒ වේගය සකස් වෙන්නේ. එන්නේ තෝ මිච්ඡා වීරිය තුලින් සකස් වෙනා වූ වේගයක් නෙමෙයි. තේන්න. එතෙන්ටත් අවසානයේදී වේගය කියන කාරණය දකිනවා. නමුත් ඒ වේගය මහත්වෝ මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් තුලින් පෝෂණය වුණා වූ වේගයක් නෙමෙයි. තේන්න. දැන් වර්තමාන සමාජයේ තියෙන වේගය මාත්‍යෝ මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් නැත්තම් පංච නීවරණ ධර්මයන් තුලින් පෝෂණය වුණා වූ වේගයක් තියෙනවා. තේන්න. දැන් වර්තමාන සමාජයේ බලන්න ඕනෑම පින්වතෙක් තුල වේගවත් භාවය වැඩි. එයි වේගවත් වෙන්නේ තෘෂ්ණාවේ වැඩි භාවය නිසා. අයිති කර ගැනීම, අල්ලා ගැනීම, මගේ කර ගැනීමට තියෙන තෘෂ්ණාව වැඩි. ඒ වැඩි භාවය මත නිරේතුරුවම යා වේගවත් භාවයට පත් වෙනවා. ඒ වේගවත් භාවය තුල යා තුල වැඩෙන්නේ කුමක්ද? මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් එහෙම නැත්නම් පංච නීවරණ ධර්මයන්. එතකොට මේ පංච නීවරණ ධර්මයන් වැඩෙන හිත අවසානයේ පංච නීවරණ ධර්මයන්ගේ උපේක්ෂාව කියන තැන සමාධිය කියන තැන තුලින් එයා අනිත්‍ය සංඥාව මතු කරගෙන සප්තබොජ්ජංග ධර්මයන් තුලින් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දකිනකොට මහත්වේ. අන්න එයා තුල සකස් වෙන වේගය සම්මා වේගයක්. එතකොට ඒ වේගය මහත්වේ මේ මුළු ධර්ම මාර්ගයේම හරය කැටි කරගත්තා වූ වේගයක් එතන තියෙනවා. ඒ තුල කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ පටන්
ආරෂ්ඨාංගික මාර්ගය සතර සටිපට්ඨාන ධර්මයන් සප්තබොජ්ජංග ධර්මයන් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මේ සියලුම ධර්මයන් කැටි කළා වූ ඒ තුලින් ලැබුණා වූ ඵලය තමයි මහත්වේ අවසාන අපි ඥාන දර්ශන අවබෝධ කරගන්න වෙලාවේ රූපේ අනිත්‍යභාවයේ වේගය එහෙම නැත්නම් විඥානයේ වේගය හැටියට අපි දකින්නේ තේරෙනවා ඒ වේගයේ මහත්වේ මේ අපි සමාධියේ කතා කරන වේගය නෙමෙයි තේරෙනවද එතකොට අතන අනිත්‍යයි කියලා දකින වේගය කියන්නේ මේ සියලුම ධර්මයන්ගෙන් පෝෂණය වෙලා තේරෙනවද අපි මේ සෑම ධර්මතාවයකම සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකින වේගය සකස් වෙන්නේ මේ සියලුම දේ ඵලයක් හැටියටමයි තේරෙනවද ඉන් මෙහා සමාධිය තුල තියෙනා වූ මේ මිච්ඡා වේගය කියන්නේ මහත්වේ මිච්ඡා අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය මිච්ඡා සතර සරිපත්තාන ධර්මයන්ගේ ඵලය මිච්ඡා සප්තබොජ්ජංගයන්ගේ ඵලය මිච්ඡා පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඵලය මොකද අපි මේ සියලුම ධර්මයන් නිත්‍යභාවයෙන් ගැනීම තුල මිච්ඡා කින තත්වයට පත් කරගෙන ඒ තුලින් ලබන්නා වූ වේගය නිරේතුරුව පංච අපි තුල සකස් කරගන්නේ පංච නීවරණ ධර්මයන්ම ඒ වේගය වෙනයි නමුත් ඥාන දර්ශන තුලින් රහතන් වහන්සේ දකින රූපේ වේගය එහෙම නැත්නම් විඥානයේ වේගය කියන්නේ මාත්‍යෝ මේ සියලුම ධර්මයන්ගේ ඵලය තුලින් ලබන්නා වූ වීරය කියන කාරණය එතන සකස් වෙන්නේ වේගය කියන කාරණය සත් සත් අපි හඳුන්නේ එය මරණාසන්න මොහොතට අදාළව තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද දැන් එතනදි මහත්වෝ දැන් නිරේතුරුවම මම මතක් කළානේ එතන වේගය නෙමෙයි සතිය සිය කියන කාරණේ තියෙන කියලා තේරෙනවද ඒකත් අවසාන චුති සිතේදී අනිත්‍ය සංඥාවක් මතු කරලා ගනිද්දී ඒ මතු කරලා ගන්නවා කියන කාරණේ තුල වේගයක් කියන කාරණේ වේගයෙන් මතු කරගත්තා කියන කාරණයක් නෙමෙයි තියෙන එතන සතිය සිය තුලින් තමයි යමතු කර ගන්න. ඒතකොට දැන් සතිය සිය තුලින් මතු කර ගනිද්දී මහත්වෝ මේ සතිය සිය කියන කාරණයක් එකම සකස් වෙන තව හිත්පේලියක් තියෙනවා. තේරෙනවද? ඒ සිත්පේලියේ මේ පංච උපාදානස්කන්ධයේ වේගවත් භාවය නිසා විඥානයේ වේගවත් භාවය නිසා රූපේ අනිත්‍ය වෙන වේගවත් භාවය නිසා මාත්‍ය මේ වේගය කියන කාරණය මෙතනදී අපිට මේ පියවියසෙන් දකින්න බැහැ තේරෙනවද එතකොට නිරේතුරුව දැන් මෙතන සතිය සිය සකස් වෙන මොහොතේම එයා තුල ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙනවා එතකොට ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙන මොහොතේම එයා තුල වීරය සකස් වෙනවා තේරෙනවද එතකොට වීරය සකස් වෙන තැනදිම එයා තුල ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා දෙකක් සකස් වෙනවා. ඒකට අවසාන චුති සිත නිවැරදිව ගලප ගන්න දක්ෂ කෙනා මහත්වෝ මරණාසන්න ඇඳ උඩ කෑ ගහලා පෙරලිලා දඟල දඟල ඉන්නේ නැහැ. එයා ප්‍රීතියෙන් පස්සද්ධියෙන් ඉන්නේ. එයා ධර්මයේ සැහැල්ලුව දැක්කා. ඒකට ධර්මයේ සැහැල්ලුව දැක්කේ කුමක් නිසාද? එයා තුල සකස් වෙන්නා වූ වීරිය තුල. ඒතකොට ඒ වීරිය සකස් වුණේ කුමක් නිසාද? ධම්ම විජය බොජ්ජංගේ තුල. ධම්ම විජය බොජ්ජංගේ සකස් වුණේ කුමක් නිසාද? සතියසිය තුල. එතකොට දැන් එයා තුල සකස් වෙන්නා වූ වීරය ඇසුරු කරගෙන සකස් වුණා වූ ප්‍රීතිය පස්සද්ධිය තුල අන්න එයා තුල සමාධිමත් හිතක් සකස් වෙනවා. තේන්න. සමාධිය කියන්නේ පංච නීවරණ දැන් යට වුණා වූ සමාධිමත් සිත. ඒ සමාධිමත් සිත තුල උපේක්ඛාව කියන තැනට හිත එනවා. තේන්න. දැන් මේ මරණාසන්න මොහොතේ ඉන්න මිනිස්යාගේ හිත උපේක්ෂාව කියන තැනට උපේක්ෂාව කියන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් වලින් තොරයි. මේ ඇලීම් ගැටීම් වලින් තොර තැනදී තමයි මහත්වෝ එයා ධර්මානුකූලව තමන්ගේ අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න. තේරෙනවද? ඒතරේ ධර්මානුකූලව මතු කරලා අනිත්‍ය සංඥාව මතු කරලා ගන්නවා කියන කාරණේදී එයා වේගය කියන කාරණයක් නෙමෙයි එතෙන්ට අදාළ වෙන්නේ. තේරෙනවද? ඒතකොට එතන වේගය නෙමෙයි සකස් වුනේ එතන තියෙන උපේක්ෂාව සමාධියේ ඵලය තුලින් සකස් වෙන උපේක්ෂාව තුල එයා ඉන්නේ. ඒතකොට උපේක්ෂා සහගත සිතක් තුල කොතනකවත් වේගය කියන කාරණය අදාළ නැහැ. තේරෙනවද? එතකොට උපේක්ෂාව සෑම වෙලාවම පෝෂණය වෙලා තියෙන්නේ සති ධම්ම විජය වීර පස්සද්ධි ප්‍රීතිස මේ සමාධි කියන කාරණා හය එකතුවකින් තේන්න. එතකොට එතන තියෙන උපේක්ෂාව තුල මහත්වෝ වේගයක් නෙමෙයි නිරතුරුවම තියෙන්නේ. තේන්න. මේ කාරණා හයෙන් පෝෂණය වුණා වූ නිරතුරුවම සමාධිමත් සිතක් තුලයි ඉන්නේ. තේන්න. එතකොට මේ සමාධිමත් තුල හිතක් තියෙන නිසායි එයාට නිරේතුරුවම අවසාන හිත ධර්මානුකූලව කල්මනා කරගන්න දශභාවි තිබ්බේ. නමුත් උපේක්ෂාවෙන් තොර ඇලෙන ගැටෙන හිතක් තිබ්බනම් ඒ ඇලෙන ගැටෙන හිත තිබ්බේ කුමක් නිසාද? ප්‍රීතිය පස්සද්ධිය දුර්වලයි. ප්‍රීතිය පස්සද්ධිය දුර්වල වෙන්නේ මොකද්ද? ධම්ම විජය බොජ්ජංගේට අදාළ වීර්ය සකස් කරගත්තේ නැහැ. ඒතොර ධම්ම විජය බොජ්ජංගේට අදාළ වීර්ය සකස් නොවුනේ කුමක් නිසාද? ඊට අදාළ සතිය සිය පිහිටුවේ නැහැ. සතිය සිය පිහිටුනේ නැති කුමක් නිසාද? ඊට අදාළව කල්යාණ මිත්‍රාස සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම සහ ආර්ය මාර්ගයේ වඩලා තිබෙන්නේ නැහැ.
එතකොට එහෙනම් මෙතනදි මහත්වය මෙතන අවසාන චුති සිතේදී එයා ධර්මානුකූලව අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න නම් අනිවාර්යෙන්ම එයාගේ හිත උපේක්ෂාව කියන තැන තියෙන්න ඕනේ. තේන්න උපේක්ෂාව. නමුත් වේගය කියන කාරණේ තියනවා කියන තැනදී එතන තියෙන පංච නීවරණය. තේන්න වේගය කියන කාරණා. මෙතන වේගය නෙමෙයි තියෙන්නේ. උපේක්ෂාව කියන කාරණේ තුල තියෙනවා මේ උපේක්ෂාව කියන කාරණේ තුල මේ සප්ත බොජ්ජංගේ ධර්මයන් සියල්ලම පෝෂණය වුණා වූ තැන තමයි උපේක්ෂාව කියන්නේ. ඒ උපේක්ෂාව තුළ සකස් වෙන ඇලීම් ගැටීම් වලින් තොර සිත නිරතුරුව මෙයාට සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය මතක් කරලා දෙනවා. ඒතර තමයි තියෙන්නේ. එතනදී යා අදක්ෂ වුණොත් තේරෙනවද? යමිදීන් යා සප්තබොජ්ජංග වැඩිලා දැන් ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙලා ඒ ප්‍රීතිය පස්සද්ධිය තුළින් සමාධිමත් හිතක් සකස් වෙලා උපේක්ෂාව කියන තැන ඉන්නවා. නමුත් දැන් එයා උපේක්ෂාව කියන තැනට ඇලිලා ඉන්නේ. තේනද මොකද යම් හේතුවක් නිසා මේ කාමයන්ගේ ආස්වාදය නිසා යා මේ උපේක්ෂාව කියන තැනට ඇලිලා ඇලිලා සමාධිමත් හිතෙන් යා ධානයකට මනසකින් සමාරට ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා මේ මොහොතේ මේ උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේනද? ඒ උපේක්ෂාව තුළ තියෙන ආස්වාදය නිසා එයා උපේක්ෂාවේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මේ සමාධිමත් හිතේ තියෙන ආස්වාදය නිසා යා සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා සමාධිමත් හිතට උපේක්ෂා සහගත හිතට බැඳෙමින්ම අවසාන චුතිස්ත සකස් කර ගන්න. එයා භවයේ උප්පත්තියක් ලබනවා. සතර පාය මිදුනේ නැහැ ඒ උපේක්ෂාව කියන හිතට බැඳුනා. තේරෙනවද? නමුත් ඒ ආස්වාදයට එයා බැඳුනා. තේරෙනවද? නමුත් එතනත් වැඩුනේ පංච උපාදාන මේ සප්තබොජ්ජංග ධර්මයන්මයි. තේරෙනවද? නමුත් ඒක ලෞකික සප්තබොජ්ජංග ධර්මයන් හැටියට වැඩුනේ එතන ලෝකෝත්තර අර්ථයේ වැඩුනේ නැහැ. එතකොට එයා දක්ෂ වෙන්න ඕනේ. උපේක්ෂාව කියන තැනට සප්තබොජ්ජංග ධර්මයන් වැඩිලා එද්දී ඒ උපේක්ෂාවත් සතර සටිපට්ඨාන ධර්මයන්ට යොමු කරලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දැකලා මේ උපේක්ෂාව මේ සමාධිමත් හිතත් අනිත්‍යයි කියන තැන දකින්න. ඒ දැක්කේ තැනයි මහත්වයා චතුරාර්ය සත්‍ය මේ ආමේසෝන් ඵලයට අදාළව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගනිද්දිම ඒ අනිවාර්යෙන් මේ මොහොතේම තෙරුවන් ක්‍රියාචල සද්ධාව සකස් වෙනවා. මොකද යා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව සකස් වෙන නිසාමයි. තේනද? එතකොට යා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතේම තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වෙලා ඒ තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වෙන මොහොතේම මාත්‍රය අදක්ෂයි සීලය ආර සීලයක් හැටියටත් එයා තුළ වැඩිලා. ඒක ස්වයංක්‍රීයව වැඩෙන දෙයක්. තේනද? නමුත් මේ සියලුම දේ වැඩෙන්න නම් මාත්‍රය සති සම්බොජ්ජංගේ අනිවාර්යෙන්ම අපි තුළ වැඩෙන්න ඕනේ. ඒ වැඩි මේ ඵලයක් හැටියට තමයි මාර්ගය පල්ලෙහාට ගමන් කරලා උපේක්ෂාව කියන තැනින් අපේ දක්ෂභාවය තමයි තමයි උපේක්ෂාව නිට්ටයභාවයෙන් ගත්තොත් භවයේ සුගතියට යනවා. උපේක්ෂාවේ අනිත්‍යභාවය දැක්කොත් අපි විදර්ශනා නුවණ සකස් කරගෙන මිය පරලොව යනවා.